මේ යුද්ධයෙන් හොරකම් කරනවා කියන මතය වෙනස් කළා. යුද්ධය අවසන් කළා. මේ රටේ ආයි කිසිම නායකයෙක්ට, කිසිම දේශපාලනඥයෙක්ට, කිසිම පුද්ගලයෙක්ට යුද්ධයෙන් හොරකම් කරන්න බැරි පරිසරයක් නිර්මාණය කරපු නායකයා අද මේ රටේ ද්‍රෝහියෙක් කළා, හොරෙක් කළා, හංවඩු ගහන්න හදන විකෘතියක් තියෙනවා. පක්ෂයක් හැටියට අපිට වෙන කවදටත් වැඩිය මේ රට ගැන වූ දැඩි වගකීමක් තියෙන කාලයක තමයි අපි එළඹිලා ඉන්නේ. ඒක නිසා මම අපි පක්ෂයක් හැටියට තීරණය කළා තියෙනවා මෙවැනිම වූ රට පුරා දැවැන්ත රැස්වීම මාලාවක් සමග මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කැප වෙන්න. මොකද අපි දකිනවා අද මේ සමාජයේ තියෙන්නේ නිර්මාණය කරන ලැබූ විකෘතියක්. මේ සමාජයේ නිර්මාණය කරනු ලැබූ විකෘතියක්. මේ සමාජයේ කවදාවත් බලය ලබා ගන්න බැරි සංවිධාන කණ්ඩායම්, පුද්ගලයින්, නායකයන් යයි කියා ගන්න අය මේ රටට විනාශ කරන මහා විකෘතියක් මේ රට තුල ඇති කරලා තියෙනවා. ඒ විකෘතිය අපි දකිනවා. අපි දන්නවා වසර 30ක් මේ රටේ යුද්ධයක් තිබුණා. මේ යුද්ධය තියනකල් මේ රටේ ජනතාව කිව්වේ මේ රටේ නායකයෝ මේ යුද්ධය ඉවර කරන්නේ නැහැ, මේ යුද්ධේ වවාගෙන කමින් මේ යුද්ධෙන් හොරකම් කරනවා කියලා. ඒක තමයි මං හිතන්නේ 1985ට විතර කලින් ඉපදිච්ච කෙනෙක් ඉන්නවා නම් ඔබට මතක ඇති මේ රටේ මේ මහා යුද්ධයත් එක්ක මේ රටේ තිබිච්ච ප්‍රධානම චෝදනාව තමයි දේශපාලනඥයින්ට යුද්ධයෙන් හොරකම් කරන් කනවා, යුද්ධේ ඉවර කරන්නේ නැහැ, හිඟන්නගේ තුවාලය වගේ යුද්ධය පාර පාර තියාගෙන ඒකෙන් කොමිස් ගහලා යුද්ධයෙන් සල්ලි හම්බු කරනවා කියන චෝදනාව තමයි මේ රටේ දේශපාලනඥයින්ට යුද්ධයේ තියෙන තාක් කාලයකට තිබුණේ. ඒ වගේම අපි දන්නවා මේ රටේ ජනාධිපතිවරු 4 දෙනෙක්ට ඒ යුද්ධය අවසන් කරන්න තියා හිතන්නවත් බැරි වුණා. අපිට සැකයක් තියෙනවා සමහර හිටපු ජනාධිපතිවරු අවංක උත්සාහයක් දැරුවද කියලත් යුද්ධය ඉවර කරන්න. මොකද අපි දන්නවා ත්‍රස්තවාදීන්ට අවියායුධ දීපු ජනාධිපතිවරු පවා හිටපු රටක් මේක. නමුත් එහෙම රටක මේ යුද්ධයෙන් හොරකම් කරනවා කියන මතය වෙනස් කළා. යුද්ධය අවසන් කළා. මේ රටේ ආයි කිසිම නායකයෙක්ට, කිසිම දේශපාලනඥයෙක්ට, කිසිම පුද්ගලයෙක්ට යුද්ධයෙන් හොරකම් කරන්න බැරි පරිසරයක් නිර්මාණය කරපු නායකයා අද මේ රටේ ද්‍රෝහියෙක් කළා, හොරෙක් කළා, හංවඩු ගහන්න හදන විකෘතියක් තියෙනවා. ඒ වගේම ඒ යුද්ධයට උඩගිඩි දීපු අය, ඒ යුද්ධයට ආයුධ දීපු අයට සම්බන්ධකම් පවත්වන අය, ඒ යුද්ධයට වෙනුවෙන් පෙනී හිටපු අය අද මේ රටේ වීරයෝ වෙලා තියෙනවා. ඒ වගේම ඔබට මතක ඇති මේ රටේ 2005ට කලින් ඒ වෙනකොට ඡන්දබලය තිවිච්ච පුද්ගලයෙක් නම් ඔබ දන්නවා 2005ට කලින් මේ රටේ සෑම මැතිවරණකදීම ගම්බල්ට ගිහිල්ලා දෙන ඡන්ද පොරොන්දු ප්‍රධාන දෙකයි තිබුණේ. පළවෙනි ඡන්ද පොරොන්දුව තමයි අපි බලයට ආපුවාම ගමට විදුලිය ලබා දෙනවා කියන එක. දෙවෙනි පොරොන්දුව තමයි අපි බලයට ආපුවාම ගමට කාපට් පාරක් ලබා දෙනවා කියන කාරණය. මෙන්න මේ දෙක තමයි ලංකාවේ මැතිවරණවල 2005ට කලින් තිබිච්ච ප්‍රධාන මැතිවරණ පොරොන්දු මාලාව. මේ මත පදනම් වෙලා තමයි මේ රටේ දේශපාලනඥයෝ මැතිවරණ ව්‍යාපාර මෙහෙයෙව්වේ. නමුත් 2005න් පස්සේ මේ රටේ නායකත්වයට පත්වන අපේ පක්ෂ නායකතුමා, එතුමා මේ රටේ ආයි කිසිම කෙනෙක්ට ඒ ඡන්ද පොරොන්දුව දෙන්න ඉඩ තියන්නේ නැහැ. එතුමා මේ රටේ හැම ගමකම සෑම පාරක්ම කාපට් පාරවල් බවට පත් කළා. මේ රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටවන්න අවශ්‍ය මූලික අඩිතාලම, අවශ්‍ය මූලිකම යටිතල පහසුකම් ලබා දෙනවා. ඒ වගේම 140 ගානක් වෙලා තිබුණු ලංකාවේ විදුලි බල සැපයුම 99.9% දක්වා ඉහළ ගෙනහිල්ලා 100% වෙනකල්ම වගේ මේ රටේ සියලුම ජනතාවට විදුලි බලය ලබා දීලා මේ රටට අවශ්‍ය කරන
විදුලිය සපයල දීලා ජනතාවගේ ආර්ථික තත්ත්වය ඒ වගේම ඒ ඈත ගම් දනව්වල ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවල මේ රටේ වෙනම තලයකට ගෙන යන්න කටයුතු කරනවා. නමුත් මේ රටේ පාරවල් හදනකොට විරුද්ධ වෙච්ච පාරවල් ඇඹුල් තියල් ගෙනියන්න දහපු මේ රටේ පාරවල් හදන්න එපා කියපු නායකීන් ඒ සංවිධාන කල්ලි කණ්ඩායම් අද මේ විකෘතිය මැද්ද වීරයෝ බවට පත් කළා. මේ රටේ ජනතාවට පාරවල් හදපු නායකයා හොරෙක් ද්‍රෝහියෙක් බවට පත් කරන්න උත්සාහ ධර්මින් ඉන්නවා. ඒ වගේම නොරොච්චෝලේ උමාඔය වගේ මහා විශාල බලාගාර හදලා දවසට පැය 7-8ක් විදුලිය කැපෙමින් තිබිච්ච රටක සාමාන්‍ය තත්ත්වයන් යටතේ දවසට පැය 7-8ක් විදුලිය කැපෙමින් තිබිච්ච රටක විදුලිය විසන්ධිකරණ එක නවත්තලා පැය 24 විදුලිය ලබා දෙන රටක් බවට පත් කරලා ඒ අවශ්‍ය සියලු පහසුකම් දීලා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි බිල අඩු කරපු නායකයා හොරෙක් ද්‍රෝහියෙක් බවට පත් කරලා මේ රටේ ට්‍රාන්ස්ෆෝමර් පිපුරවපු මේ රටේ විදුලිය ලබා දෙනවට විරුද්ධව කටයුතු කරපු මේ රටේ විදුලිය ලබා දෙන්න ඇති කරපු උමාඔය ව්‍යාපෘතියට ගරහපු ඒ වගේම මේ රටේ විදුලිය ප්‍රශ්නේ විසඳන්න තව අවුරුදු 10කට මේ රටේ විදුලි බල ප්‍රශ්නේ විසඳන්න නිර්මාණය කරපු සාම්පූර් සහ නොරොච්චෝලේ 4 වෙනි අදියර කියන බලාගාර දෙක උසාවි ගිහිලා නියෝග අරගෙන නවත්තපු ජන කණ්ඩායම් ඒ සංවිධාන අද මේ රටේ වීරයෝ බවට පත් වෙන්න හදනවා. මේ රටේ බලශක්ති අර්බුදයට විසඳුම් ලබා දෙනු නායකයෝ මේ රටේ ද්‍රෝහීන් බවට පත් කරන්න හදනවා. මේක මහා විකෘතියක්. මේ සමාජයේ තියෙනවා දැඩි විකෘතියක්. මේ විකෘතිය නිර්මාණය කරන්නෙම මේ රටේ කවදාවත් බලය ලබා ගන්න බෑ කියලා දැනිච්ච හරි විදිහට සාධාරණ විදිහට බලය ලබා ගන්න බෑ කියලා තේරුම් ගත්ත ඒ කල්ලි කණ්ඩායම් තමයි මේ විකෘතිය ඇති කරන්නේ. ඒකින්ද පක්ෂයක් හැටියට මං හිතන්නේ මේ රටට ආදරය කරන පක්ෂයක් හැටියට අපිට මේ අවස්ථාවේදී විශාල වගකීමක් තියෙනවා. මේ සමාජයේ ඇති කරනු ලබන විකෘතිය නිවැරදි කළා. මේ රටේ ජනතාවගේ මනස නිවැරදි දිශානතියකට ගෙනහිල්ලා මේ රට ලිබියාවක් හරි ඊජිප්තුවක් හරි වගේ රටක් වෙන එක නතර කරලා මේ රට ශ්‍රී ලංකාව හැටියට අපි 2015 වෙනකල් ලබාගත් ඒ සංවර්ධනයේ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන දිශානතිය සඳහා මේ රටේ ජනතාව යොමු කරවීමේ ඒ බාර දූර වගකීම පක්ෂයක් හැටියට අපිට තියෙනවා. මං හිතන්නේ අපි ඒ වගකීම මේ වෙනකිට අපේ උරමතට අරන් තියෙනවා. අපි ඒ වගකීමත් සමග ඉදිරියට යනවා.